මාලිගාවත්ත දුම්රිය අංගණයේදී උප නියාමකවරයෙකු හා දුම්රිය ආරක්ෂකංශයේ සේවකින් පිරිසක් අතර ඊයේ පෙරවරුවේ හටගත් ගැටුමක් හේතුවෙන් නියාමකවරුන් හදිසි වර්ජනයක් ආරම්භ කළා. මෙම ගැටුමින් තුවාල ලැබූ සේවකින් දෙදෙනෙකු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර අදාළ ගැටුමට හේතු වී ඇත්තේ දුම්බැටියක් බවට දුම්රිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා. මෙම සිද්ධිය මුල් කරගනිමින් ආරම්භ වූ හදිසි වර්ජනයේ හේතුවෙන් ඊයේ පසරුව වන විට දුම්රිය ගමන්වර රැසක් අවලංගු කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වුණේ. නොදන්වා සිදු කළ මෙම වර්ජනය හේතුවෙන් මගින් දැඩි පීඩාවට පත් වුණා. දුම්රිය ප්‍රමාද වීම හේතුවෙන් නැතම් දුම්රිය ස්ථානවල මගින් ස්ථානාධිපතිවරුන් සමග කලහකාරී ලෙස හැසිරී තිබුණා. පසුව කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ හමුදා ආරක්ෂාව සැපයීමටයි කටයුතු කෙරුණේ. දාම කාලකන්නේ සතියේ සැරයක් මොකක් හරි ගෙම්මලක් කරන කෝචි හැමදාම වරක්කුයි ඒ වෙලාවට එන්නේ හැමෝම පොල්තල නෝදා බදින්න ඕනේ. ත්‍ය සමිතිවල අයිතිය සහ වෘත්තීය සමිතිවල තියෙන සුජාතභාවයට කැළලක් ඇති කරගන්න තත්වයක් තමයි මේ ඇති කරගෙන තියෙන්නේ. දුම් වැටියකට රණ්ඩු වුණා නම් එය වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා නම් වෘත්තීය සමිතිවල අනාගතයේ කොයි ආකාරයේද කියන එක ගැන කනගාටුවක් තියෙනවා. අදාළ ගැටුමට සම්බන්ධ දුම්රිය ආරක්ෂක සැරයන්වරයාගේ වැඩතහනම් කිරීමටද පියවරගෙන ඇති අතර ඇති උසිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මට්ටමින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කිරීමටද දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා පියවරගෙන තිබෙනවා. එමෙන්ම ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අනුව මහජනතාව අපහසුතාවට පත් නොවන පරිදි අඛණ්ඩ හා කාර්යක්ෂම දුම්රිය සේවයක් පවත්වාගෙන යාම සඳහා අද දහවල් 12ට පෙර සියලුම උප නියාමකවරුන් සේවය සඳහා පැමිණිය යුතු බවටද සාමාන්‍ය අධිකාරීවරයා දැනුම් දී තිබුණා. මෙවැනි පසුබිමක ගැටලුව විසඳීම සඳහා දෙපාර්ශවයම කැඳවා දුම්රිය මූලස්ථානයේදී ප්‍රවාහන රාජ්‍ය මාත්‍ය ලසන්ත අලගේවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්ද පැවැත්වූ අතර එම සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් දුම්රිය නියාමක සංගමය තම වර්ජනය අත්හිටුවීමට හිදී එකඟ වී තිබෙනවා. දෙපාර්තමේන්තුවේ කමිටුවක් පත් කර අභ්‍යන්තරව මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට ඒ සමගම පොලිස් දෙපාර්තමේන්තුවට රටේ තියෙන සිවිල් නීති අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වලා ඒ වාර්තාව ලබා දෙන්නට එතුමා නියෝග ලබා දුන්න පොලිස් පෙතට දැනුවත් කරමින් වර්ජනයක් නෙමෙයි අසනීප නිමාඩු වාර්තා කරමින් ඕන් හිටියේ. මොකද මේ වෘත්තීය සමිති සියලු දෙනාම කිව්වා ඔවුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණු වුණේ නැහැ කියලා. असनीप निमा वार्ता साधारण सख्या पवतन बेबीन ए संबंध विमर्शन सिविल पुरवेसी अरगल व्यापार अद पोलिस मूल स्थान කාර්මික ආරවුල්පනතේ 40 වෙනි වගන්තිය නොකියවපු වෘත්තීය සමිති නායකයෙක් දුම්රියේ ඉන්නවයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. වැටියක කාරණාවක් සම්බන්ධව සේවක සංගම් වැඩ වර්ජනය කරනවයි කියන එකෙන් පුදෙන පූර්වාදර්ශය මොකද්ද? තව ටික දවසකින් වෘත්තීය සමිති සමාජිකයෝ දෙන්නේ අරයා මගේ දිහා බල්ලා රැව්වා කියලත් වැඩ වර්ජනෙන්න පුළුවන්. එතකොට මෙතන පැමිණලා දාපු හේතුව තමයි ඊයේ මේ ස්ට්‍රයික් එක මේ ගැසට් එක අනුව පටන් ගත්ත එක නීති විරෝධී ස්ට්‍රයික් එකක් සම්බන්ධව ක්‍රියානොකිරීම දණ්ඩ නීති සංග්‍රහය 289 යටතේ ව්‍යවස්ථාපිත වගකීම් පැහැර හැරීම දුම්රිය සාමාන්‍ය අධිකාරවරයා අන්නේ වරද කළා තියෙනවා.